ආදරණීය දුවේ පුතේ ඔන්න මම අදත් ඔයාලට අලුත් පාඩමක් අරගෙන ආවා. අද මම ඔයාලට කියලා දෙන්න සූදානම් වෙන්නේ සිංහල විෂයට අදාළ පාඩමක්. බලමු අපි මොකද්ද පාඩම කියලා. මෙන්න මේ යාළුවෝ තුන්දෙනා කියනවා අද ටීචර් කියලා දෙන්න සූදානම් වෙන පාඩම මොකක්ද කියලා. ඔන්න බලන්නකෝ. ශබ්ද. එහෙනම් ඔන්න අද ටීචර් කියලා දෙන්න සූදානම් වෙන්නේ පුතේ ඔයාලට ඊ සහ ඊ ශබ්ද. ඊ සහ ඊ ශබ්ද යෙදෙන වචන, ඒ වගේම ඊ සහ ඊ ශබ්ද සඳහා යෙදෙන පිල්ලම මොකක්ද? ආදි වශයෙන් පිල්ලම් පාඩමක් තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. එහෙනම් සූදානම් වෙන්නේ. ඔව්. එහෙනම් අපි අද ඊ සහ ඊ ශබ්ද හඳුනා ගනිමු. ඊ ශබ්දය. ඊ ශබ්දය සඳහා කෙටි ඉස්පිල්ල යොදයි. ඔව් ආදරණීය දුවේ පුතේ, ඊ ශබ්දය සඳහා අපි යොදා ගන්න පිල්ලම තමයි කෙටි ඉස්පිල්ල. ඊ ශබ්දය අපි වචනයක් කියනකොට යම්කිසි අක්ෂරයක ඊ ශබ්දයක් ඇහෙනවා නම් ඒ සඳහා අපි යොදා ගන්න පිල්ලම තමයි කෙටි ඉස්පිල්ල. මේ තියෙන්නේ ඔයාලා දකින්නේ කෙටි ඉස්පිල්ල ලියන ආකාරය. ඔව්. එතන කිරි වීදුරුවකුත් තියෙනවා නේද? කිරි කියන්නත් එන්නේ කෙටි ඉස්පිල්ලනේ. එකයි මං ඔයාලට මේ වගේ ලස්සන පින්තූරයක් දැම්මේ. ඔව්. මීළඟට අපි පුතේ කෙටි ඉස්පිල්ල යෙදෙන වචන කිහිපයක් කියවමු. ඔයාලටත් පුළුවන් මගෙත් එක්ක මේ වචන කියවන්න. ය, ගිරය, පියන, කිරි, නියන, සිහින, දිනය, තිරය, ටිකිරි. ඔව් ආදරණීය දුවේ පුතේ, බලන්නකො මේ වචන දිහා. ඔව් සමහර වචනවල මුලාක්ෂරයට කෙටි ඉස්පිල්ල යෙදිලා තියෙනවා. සමහර අක්ෂරවල අකුරු දෙකට කෙටි ඉස්පිල්ල යෙදිලා තියෙනවා. සමහර වචනවල අක්ෂර තුනටම කෙටි ඉස්පිල්ල යෙදිලා තියෙනවා. එහෙනම් ආදරණීය දුවේ පුතේ හොඳට මතක තියාගන්න ඊ ශබ්දය සඳහා යොදා ගන්නා පිල්ලම තමයි කෙටි ඉස්පිල්ල. කෙටි ඉස්පිල්ල. මම රතු පාටින් වර්ණ ගන්නලා තියෙන්නේ කෙටි ඉස්පිල්ල යෙදුණු අක්ෂර. ලස්සන බීම වීදුරුවකුත් තියෙනවා. බලමු අපි ඊළඟට ඉගෙන ගන්න තියෙන්නේ මොනවද කියලා. ඕ ඊ ශබ්දය. බීම කියද්දිත් බයන්නේ ඇහින්නේ අපිට ඊ ශබ්දයක් නේද? ඕ බීම ඊ ශබ්දය. එහෙනම් අපි ඊ ශබ්දය මීළඟට හඳුනා ගනිමු. ඊ ශබ්දය සඳහා ඩි ඉස්පිල්ල යෙදේ. එහෙනම් අපි ඊ ශබ්දය සඳහා යොදා ගන්න පිල්ලම තමයි පුතේ ඩික් ඉස්පිල්ල. ඩික් ඉස්පිල්ල. මේ තියෙන්නේ ඩික් ඉස්පිල්ල ලියන ආකාරය. ඔයාලට වඩාත් පැහැදිලි වෙන්න මං ටිකක් විශාලවට ඩික් ඉස්පිල්ල ඇඳලා තියෙනවා. මීළඟට අපි ඩික් ඉස්පිල්ල යෙදෙන වචන කිහිපයක් කියවමු. ඔයාලටත් පුළුවන් මගෙත් එක්ක මේ වචන හොඳින් උච්චාරණය කරලා කියවන්න. කීටය, ගීතය, නීතිය, සීනි, ධීවරය, ජීවය, චීනය, දීසිය, හීනය. ඉතින් ආදරණීය දුවේ පුතේ මේ වචන කීපය දිහත් හොඳින් බලන්නකෝ. ඔව් හැම අක්ෂරයකම හැම වචනයකම මුල අක්ෂරය මා රතු පාටින් වර්ණ කරලා තියෙනවා. ඒ වගේම ඒ හැම අක්ෂරයකටම යෙදිලා තියෙන පිල්ලම තමයි දික්නිස් පිල්ල. ඔව් එහෙනම් එක්කිස් පිල්ල යෙදෙන්නේ ඊ ශබ්දේ නැගෙන වචනවල.
ඊ ශබ්දයේ යෙදෙන වචනවලට අපි ලික් ඉස්පිල්ල යොදා ගන්නවා. ඔයාලගේ දැනුම නැත්නම් ඕගොල්ලොගේ අවබෝධය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා මම ඊ ශබ්දය සහ ඊ ශබ්දය වගුවකට අරන් ඔයාලට පෙන්වන්න තියෙනවා. රතු පැහැයෙන් වර්ණ කරලා තියෙන කෙටි ඉස්පිල්ල සහ දික් ඉස්පිල්ල යෙදුණු අක්ෂර. ඕ බලමු කියවන්න. සියය සීගිරිය, දියත දීපය, නියර නීතිය, රියන රීතිය, ගිරවා ගීතා. ඔව් ආදරණීය දුවේ පුතේ, මීළඟට ඔයාලට තියෙනවා ලස්සන කවියක් ගායනා කරන්න. මම මෙම කවිය උපුටා ගත්තේ තුන ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය. ඉතින් ඔයාලටත් පුළුවන් මගෙත් එක්ක මේ කවිය ගායනා කරන්න. ගිගිරි පාද තබාලා මිහිරි ගීත ගයාලා, සිඟිති සිනා විහිදලා සිරුවකට නටාලා. බලන්නකො හරිම ලස්සන කවියක් නේද? මේ කවිය පුරාවටම තියෙන වචන බොහෝමයකම තියෙන පොතේ ඊ ශබ්දය සහ ඊ ශබ්දය, ගිගිරි ගීත, සිඟිති සිනහ, සීරුවකට විහිදලා නේද? ඒ හැම වචනයකම තියෙන පොතේ කෙටි ඉස්පිල්ල සහ දික් ඉස්පිල්ල යෙදිලා. ඒ කියන්නේ ඒ වචන වලින් නැගෙන හඬ තමයි ඊ ශබ්දය සහ ඊ ශබ්දය. ඉතින් ඔයාලට පුළුවන් මෙම කවිය හොඳින් මතක තබා ගත්තොත් ඊ ශබ්දය සහ ඊ ශබ්දය හොඳින්ම මතක තබා ගන්න. ඔව් දුවේ පුතේ, අපිට තවත් ලස්සන කවියක් ගායනා කරන්න තියෙනවා. ඔන්න එහෙනම් ඒකත් මගෙත් එක්ක ගායනා කරන්න ඔගොල්ලෝ ලෑස්ති වෙන්න ඕනේ. පීනා කිරි ටික වික්කා, මීනා මිලදී ගත්තා, ඇති පදමට සීනි දමා, සිරිනී කිරි ටික බිව්වා. ඔව් හරි ලස්සන කවියක් නේද? ඔව් දුවේ පුතේ, බලන්නකො මේ කවිය දිහාත්, මේ කවිය පුරාවටම තියෙන්නේ පුතේ ඊ ශබ්දය සහ ඊ ශබ්දයේ යෙදුණු වචන. ඒ වගේම ඒ හැම අක්ෂරයකට මේදිලා තියෙන්නේ කෙටි ඉස්පිල්ල සහ දික් ඉස්පිල්ල. ඉතින් දුවේ පුතේ ඔයාලත් මේ කවිය දෙතුන් සැරයක් කියවලා හොඳින් මතක තබා ගත්තොත් ඊ ශබ්දය සහ ඊ ශබ්දය, ඒ වගේම කෙටි ඉස්පිල්ල සහ දික් ඉස්පිල්ල යෙදෙන වචන හොඳින් මතක තබා ගන්න පුළුවන්. ඉතින් ආදරණීය දුවේ පුතේ, මම හිතනවා මේ ඔයාලට මේ පාඩමත් හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා. එහෙනම් නැවතත් මේ වගේම අලුත් පාඩමකින් හමු වනතුරු ඔයාලා හැමෝටම ආයුබෝවන්.